අයිෝන් දුවපුතේ මේ ඔබෙක්වී සිටින්නේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමඟ. අදම දූලපුතාල සමඟ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දහයි ශ්‍රීණයේ ශිල්ප කලාවිෂයේ විසිිතුරු අලංකරන නිර්මාණ පාඩම යටතේ. එක් තරා කොට සග්ගන තමයි මං අද දස ෝගලොත්තක කතා භා කරන්නේ යන්නේ. විස්තුරු අත්කම්කිවූ හාම දුවපුතේ අපි කවුරුත් ආසයි ලස්සනට අඳින්ට පලදිින්ට අප ඉන්න පරිසරේ ලස්සට තියාගන් එවාගේම අපි ඉන්න ගේ. තියාගන්න හෙනවා අපි වාසය කරන තැල කාර්යයාලයක් ගත්තහම පාසලක් ගත්තතාහම ඒවගේ තැන් ඇත්තරනම අපි ලස්සනට තියාගන්න කැමති ලස්සනට තියගන්න බොහෝ දේවල් අපි අතීතය ඉඳලා මේ දක්වා බොහෝ නිර්මාණ කරලා අපි ඒවා අලංකරණය කරලා තමයියේ අලංකරන නිර්මාණ භාවිතා කරන්නේ විස්තුරු අලංකරන ක්‍රම යටතේ අපේ පාඩමක් තියෙනවා වර්ණ ්‍රෙදිකබිලි භාවිතා කරලා අලංකාර නිර්මාණය කරන්න. අලංකාර නිර්මාණ කරන්න. අතීතයනිලාම සාමාන්‍යෙන් රෙදි කැබලි සම්බන්ධ කරලා. ය ඇඳුමක් ඉරුන් හාම ඒ ඇඳු උඩින් ප්‍රෙදිිකෑල්ලක් තියලා අප ආ්චිලා අතලා ඒක ලස්සනට ලස්සන මැහුමින් එලලලා මැහුවා. නමුත් වර්ධමාය වෙනකොට උගුල දැකල තියෙනවා උගුල්ල මොය අඳින ඩෙනිම් වගේ ඇඳුමල බොහෝ තැන් පැච් කර යිම නැත්තාං අන්්ඩ වගේ දාලා. ක් අය අඳනවා මේක කලාවක් බවට පත් වෙලා නමුත් මේ දේපුතේ අපිට මේ පිළි අලංකරන කලාවේ අපි පාවිච් කරන්නේ විස්තුරු රෙදි කැබලි බාතා කරලා විසිතුරු නිර්මාණ කිරීමතමා අප මේ පාඩම මූලික තේමාව වෙන්නේ හොඳයි දුවපුතේ ප්‍රිකැල ආසිිත ගෘහ අභ්‍යන්තල අලංකරන සාමාන්‍යයෙන් ගෘහය අභ්‍යන්තරය අලංකර කරනය කරගන්න බොහෝ වෙලාවට අපේ අම්මල ගිේෂන් ගෘහණියෝ ඒ සඳහා අපි පාවි්චි කරනවා බිත්ති සැරසිලි කුෂන් කවර බොමුතුරුණු මුතුරන් කැන බිමට එලන කාපට් වගේවා බදුන් පලස් කෑමවේසියක් ගත්තහම කෑම් මේේ අ කරිදිසි යටින්හිම ලස්සන නිර්මාණ කරලා තේල තියෙනවා. බඳුන් පලස් කැනීමට මේසරෙදි ඒවගේම කොට්ට ර වගේ දේවල් මේ කැබලි රිදිී ආශ්‍රිතව ලස්සනට නිර්මාණය කරගන තියෙනවා. මේකත් මේ පුටු සටියකට දාපු ලස්සන කෘෂන් කවරයා ඔගුලන්ට පේන තියනවා. රෙදිි පිළි නිර්මාණ වලදී අපිට දේපුතේ අවශ්‍ය වෙනවා ඉතාමත් අධ්‍යව්‍ය වෙන මැහුංක්‍රම කීපයක් තියෙනවා. විශේෂයෙන් මේ පිළිබද්ධ පිළි බද්තා ගැන ්‍රෙදිි කැබලි මූට්ු කරලා කරනකොට අපිට ඒට අ්‍ය අවශ්‍ය වෙනවා විශේෂත මැහුම් ක්‍රම කීපයක්. අලං කරන මැහුන් ක්‍රමත් තියෙනවා විශේෂයෙන් ක්‍රදිී බද්ධ කිරීම සඳහා පාවිචි කරන මැහුම්ක්‍රමත් තියෙනවා. බලම අපි මොනවාදේ මැහුන් ක්‍රම කියා මේ සිහිෙන් නූල් දිවීම. සින් නූල් දුවනනාකලා ගැන දුවේ පපුතේ ්‍රෙිකෑල්ලි දෙකක් අපිේ තුම එකට බද්ධ කරගන්න ඕන කියලා බද්ධ කරගන්න ඕනෙකොට අපි සාමාන්‍යෙන් ඒ ප්‍රදිිකෑලි දෙක. තියලා දුරෙන් දුරෙන් නූල්ලදගන්නවා මොකද ්‍රදිි කල්ලක හමේ හා ගමන් කරන එක වලක්ව ගන්න. ඒ සඳහා තමා අපි පාවිචි කරන්නේ මේ සිහින් නූල් දිවවීම. නමුත් තුන්වෙනි රූපේ ඔබට පේනවා. මේ අපි සාහර කලාවට මේ අලංකරණ ක්‍රියාවලියටත් යොදා ගණ්ඩා අවස්ථා තියෙනවා යම් කිසි අපිතුම සාරයක් කියලා එහම නැත්තං මේ ශරෙද්දක් කියලා ඒවගේ දෙක අලංකරන ක්‍රියාවලියටත් අප මේ සිහින් නූල් දිවීම සිද්ධ කරනවා. විශේෂයෙන් ඔය ඇඳුම්මල ඉහලෙන් හොඳ පැත්තිෙන් නොපිටෙන්න්නේ මේ හොඳ පැත්තෙන් අලංකරණය කර ගැනීම සඳහ අපි සිහි නූල් භාවිතය වාගිතා කරවා හොඳ ඉදවිපතේ එහම් අපි බලමු දැන් මේ සිහි නූල් දිවීම කොහොමද ප්‍රායෝගිකව ද කරන්න කියලා ඉස්සරල අපි මම ඕගලන්ට පැහැදිලිව මේ බලාගන්න රනිසා ම මේ සඳහා පාච්චි කරන්නේ අයිඩා කියන විශේෂිත රෙදිවාර්ගගේ රෙද්දේ දැල් සහිත අයිතකට ඕගලට පහැදිලු බලාගන්න පුළුවන් නමුත් අපි මැස්මල් ගොඩාක් කලාට මහන්ඩ මැසු පාවිච්චි කරන්නේ ඔ කපු රෙදි ඕනෑම රෙද්දක් බද්ධ කර ගැනීම සඳහාපට මේ මැස්ම පාච්චා කරන්න පුළුවන් මේකන් කරන්න දුවයි පුතේ සමදුරි සමදුරින් ඉදිකටුව මේ ආකාරයට ගමන් කිරීමක් තමයි කරන්නේ ටිකක් දුරගිය ඉට පස්සේ ආපහු එම දුරම පාවිච්ි කළලා එවිදිට මේ ඉදිරියට මෙහෙම නූල ඇදගෙන යෑමක් තම අපි සිද්ධ කරන්න මේ විදිහට අපි නූල් දිවවීම කරනවා ගලන් පැහැදිලෝ බලාගන්න නිසාතම මේ නුල් කරල්ලේ පොටවල් හය මුණගෙන තියෙන්නේ පැදිල පේනු නිසා අපට නූල් දෙපටින් මේ මැස්ම වහන්ඩ පුළුවන්. මේක අස්තිර මැහුමක් ස්තිර මැහුමත් මේ මංකිවන්නේ දෙදිකැල්ලි දෙකක් බද කිරීමේදී එක හා මෙහා ගවන් කරන එක ලක් වන්න තමයි අපි මේ මැස්ම යොදාගන්නේ. පැදිවිද මේ තියෙන්නේ ඒ ආකාරයට ගමන් කරන ආකාරයතමා මේ නූල ඉදි කටුව මේ ආකාරයට අපට ඒරක මතුරක න්න පොලොන් සමදුරින්ග හවා ඉට පස්ස ඉදිරි සමඳරනීම අතු කලා මෙයා කාරිට අපට සිහින් නලදිවීම සිද කරන්න පොලොවා. හරිදුවවෙපපුතේහිෙන අපි ඊළංඟ මහු ක්‍රමය මොකක්ද කියලා බලමු. ඉල්ලඟ මහුක්‍රමේ තමාදුවපුතේ පිස්මේන්තු මැස්ම. මේ පිස්මේන්තු මැස්වේ පේවර කපයක් තමයි යාලට රූපරාමසේ පෙන්න්න අන්න මහන් පටන්ගන්නෙ කොහොමද ඒග මහන එකදිකට මහගෙන යන්න කොහොමද මහලා අවසංවෙනකොට මොනගේ. ටද දිස්ටිනක හොඳ දුවේ පුතේ අපි ඒ මැස්මත් බලමු ප්‍රායෝගිකව අත්හඩා බලලා කොට ඕගලන්ට පැහැදිලිවෙේ මොකද මේ පිස්මේන්දුු මැස්මක කියන්න කියලා පිස්මේන්තු මැස්මෙන් වෙන්න දුවේ පුතේ අපි දැංකි වූවා දැ රදිකැලි දෙකක් බද්ධ කරගඩ ඒයන්නේ සාමාන්‍යෙන් ්‍රදිකෑලි හා මෙ නොවවැන්ඩ තමයි අර සිහි නූල්දි පාච්චි කලි ඒ සුහින් නල් දිවව ගත්ත ල ස්තේරව බද් කරගන්න තමයි අපි මේ මැහුන් ක්‍රමය පාවිචි කරන්නේ මේ මෙහුන් ක්‍රමේ පාවිච කර නොට මතක තියා ගන්නඩ ඟ ඟ තමයි අපි මැස්ම දාගන්නේ තකොට ඉස්සරහට යනවා ආපහවු පිටි පස්සට ගමන් කරනවා එක ළඟ තමයි මැහෙන්නේ තකොට එකම තැනින් ඉදිකටුව දෙපා රක් ගමන් කරනවා මේ බලන්න මේ ආකාර තමයික මහින්නේ මැස්මග එ ඟ දෑ ඔවගුල්න්ගේ යුනිෆෝර්මික ගන්නක යුනිෆෝර්මි එකේ වාටිය එම නත්ත ඔගුල් ලන්ගේ ස්කෝලයන්දින කාමිසේ වාටිය මස්මින් තමයි මෙැහිල තියන්නේ හැබැයිවමසිිගේ මහන්නේ මේ ගාතේ මහන්නේ නමුත් මේකත් ඒ ක්‍රමේටම අපට මහගන්න පුළුවන් සමාරක් කලාට මැි එකක් නැතිගෙදරක හෙද්දක් වාටිගක්ල හිෙච්ච වෙලාග අපිට පුළුවන් මේ මැස්මින් මේ ආකාරයට මේ මැස්ම මහගන්න මෙන්න මේ ආකාරයට තමයි ඒ මැස්ම අපිට දිස් වෙන්නේ. විස්මේන්තු මැස්ම මගෙන් වෙන්නේමැහු ස්තීරවීමක් තමයි වෙන්නේ එතකොට අපි ගොඩා කලාවට නිම හ්ඩයක් වශසෙන් සකස්ගනකොට මේ පිස්මේ දු මැස්ම අනිවාරයෙන් අවශ්‍ය වෙනවා. හොඳයි දුවඒ පුතේ අපි බලමු තවත් ඒ වගේ ඕගොලන්ට මේ නිර්මාණ ක්‍රියාවලිය සිදුකරගන්න අවශ්‍ය වන මැහුමක් තියෙනවා ඒ තමයි දම්වැල් මැස්ම. ඕගොල්ලු පොඩිකාලේ හතරේ පන්තිය දීතරත් මේ දම්වැල් මැස්ම මහලා ඇති දම්වැල් මැස්ම කියලා කියන්නේ මේ මැහුමේ අපට උඩින් බැලු හාම අපට පේන්නේෙ මැහුම. ම්වැලක් ආකාරයට තමයි මේ මැස්ම තියෙන්න්නේ. දයපුතේ එහෙනම් දම්වල් මැස්මේ පියවර වල්ටික තමා මේ ඕෝගට මේ රූපරාමුවේ දිස්සෙන්නේ අපි දැන් බලමෝ කොහොමද මේ දම්වැල් මැස්ම මහන්ි කියලා ඒකත් මන්දුවල පුතාලට ප්‍රායෝගිකව කරලා පෙන්න්න මේ වන ලොකූ අමාරු මැහුන්ඩ මේ හොයිවෙලෙත් අපි නොපිටෙන් තමයි මේ ඉදි කටූඩට මතු කරගන්නේ වෙන් මාපට ඇගිල්ල භාවිතා කරලා එතන ආසන්නයමන මෙයාකාරයට ඉදිටුව ඉදිරියට තල්ලු කරලා මෙනූල මේ ඉදිකටුව වටා මෙයාකාරයට ගමන් කරන්න ලෝනේ ඊට පස්සේ මෙම ඉදිරියට අල නැවත ඒ ආසන්නයම ඉදිකටුව ඉදිරියට ගහලා ආපහුවරම කලින් ගත්ත වගේ මෙආකාරයට ිටුවට අරවුමක් කර්කවලා ඉදිරියට ගමන් කරන්න මේක අපි මැස්ම සාමාන්‍යෙන් මල් මහණ්ඩ එහෙමත් නැත්ත මලක අත්තක් මහන්ඩ ඒ වගේ දේවල්ුවලට අපි පාවිච්චි කරනවා මේමැස්ම මේ ආරිත තමයි මේ දංවල්මස්ම මෙහින්නේ මස් දවැල් මැස්ම කියල කියන්නේ මේ මැස් මේ හැඩතලය තියෙන්නේ දම්වැලක පුරුකං ආකාරයට පොගලන පේන ඇති මේ අපි දැන් මහපු මැස්ම තුළ තියන හැඩතලය හොඳයි දේ පුතේ තවත් මැහුං ක්‍රමයක් පිළිබඳ අපිට කතාගරන්තිනම අපේ මේ පිළිබද්ධතා නිර්මාණ කරනකොට බලමු ඒ මැස්ම මොකක්ද කියලා. ලසි දේසි මැස්ම මේ ලේසි දේසි මැස්ම කියලා කියන්නේ දේපුතේ මේ මල් මහන්ට තමයි ගොඩක් කලවට ම මලක් කොලයක් ඒවගේ දෙයක් මහන්න තමයි අප මේ ලේසි දේසි මැස්ම භාවිතා කරන්නේ. අපට මේ පිළිබද්ධතා වලදී මල් මහණ්ඩා වශි වෙන්නේ නෑ. ඕගොලන්ට මැහුම් ක්‍රම අලංකාර මැහු ක්‍රම තිදිරයේ පාඩමකදී. අ්‍යනය කරන්න තියෙනවා අපි ඒ අවස්ථාවේදී මේ ලේසි දේසි මැස්ම මහමු පිළිබද්ධතාවලට අපිට අදාලවෙෙන් නැති නිසා අපි ඒ ගව් මැස්ම මොකක්ද කියල බලමු හුල්ලු කටුමැස්ම මේ පන්ති කාමරයේ ඕෝගලන් ඉග ගණන්න තියෙන මහු ක්‍රම ගැනතමයි අප මේ කතාගරන්න මෙට මේක මේ හුල්ලු කටුමැස්ම ගුඩක් කලාවට අපිට ඕනි වෙනවා වාටිය කද්දර වාටයක් අත්්දර ලස්සනට නිමකර ගණඩ අපිට මේ හුල්ලු කටු මැස්ම අවශ්‍ය වෙනවා ෙනං අපි දැම් බලමු මේ හුරලු කටුමැස්ම කොහොමද මහන්න කියලා ප්‍රායෝගිකව අපි මේ මුට මතුකරගත්ත නූල මින්දිකටුව මෙන්න මේ ආකාරයට තියලා මෙන්න මෙහෙම අ සතට ඉදිි කටුව ගබන් කරලා මිනූල අපි මෙහාට ඇද ගන්නවා. දෙමනුව නැතම පල්ල අපිස්සල පටන්ගත්ත ස්ථානයටත් කරාතමා නූල ගිනිියන්නේ ඉත්තන්ට ගිහින් නැවත මිනූල මී ආකාරියට අපි මහාගන්නවා. ආයි නැවතත් අප ඒ ආකාරයට ගමන් කරන්නකොට මතක තියාගන්න සමඳරින් ගමන් කරන්න එකට තමික ලස්සනෙන්නේ මේ ආකාරයටම මේ ආකාරයට තමයි අපි මේ හුරුලු කටුමැස්ම මසාගන්නේ මේව සාමාන්‍ය වාටියයක් අදර ලස්සන කරගන්න එහමනැත්තං ඇමක ඉදිරි පැත්ත මෝස්තරයක් මසාගන්න ඒ වගේ දෙේකට අපිට මේ හුරුලු කටුමැස්ම භාගතා කරන්න පුළුවන් අප අපට සාමාන්‍යය දැන් පිළිබද්ධතා නිර්මාණවලදී අපට මේක අවශ්‍ය වෙන හේතුමකද අපි වැදි කැලි බද්ධ රීමත් මේ කරන්නේ වෙෙදි කැලි බද්ද කළ සමරක් කෙලාවට උඩින් ලස්සන මැහුමත් දැම්මහම එක බද්ධ කලාද කෙලා හොයාගන්න බැරි වෙනවා ඉනිසාහට මේ මැසුම ඉතාමත් වැදගත් මැස්මක් වෙනවා මේ මාල්කටු මැස්ම තේර අදවල පුතාලට මහන ක්‍රමිය මේ ආකාරයට මයිදි කටුව ගහන්නේ කටු තල්ලු කරනවා ඉදිරියට ආපහවෝ මේ මෙතෙන්ට ගිනිියයෙනවා හිතගෙන හල්ලා ආපව් නියාකාරයට තමයි අපි මේ මැස්ම මහගන ඉදිරියට යන්න. මේ තියෙන්නේ අපි ඒ මහපු මාල්කටු මැස්මනක්තා හුටුලු කටු මැස්ම කියලකට කියනවා. හරිදුවේ පුතේ හිනං අපි ඊගාව මැස්ම මොකක්ද කියලා බලන්න යමු අපිට තදිි පිලි සම්බන්ධ කර ගැනීමේදී අලංකාර කරගන්න මැහු ඕෝනි වෙනවා නිසා තවත් අලංකාරම හොමක් තම ඒගාට තියෙන්නේ බ්ලන්කට මස්ම තියෙ බලට ම පියවරවල් දික මේ ය බ්ලංකට මම පියරවල්. ඔගල පේනව ඇති කොළ පැහැන් දිස්සන එක එක බ්ලක මැස්මක් එකක් දිගා එකක් කොටයි. නමු තර නිල් පහහින් උඩිින් දෙස්සන එක නම් පැහැම් පෙන්වුන එක සමදුරින් තමයි ගිහිදින් අපිට පුළුවන් දේපුතේ අපට අපේ කැමැත්ත මත ඔයාලගේ කැමැත්ත මත මැහුම් ක්‍රමයා පොඩ්ඩක් ම කරලාවාට ලස්සනයි කියලා හිතර විදිකට මහන් නමු සම්මතය තමයි මේ බ්ලංකට මැස්ේ උඩින්ං වාටියයක් වගේ නූලක් ගමන් කරනවා. ඒනම් අපි බලු මුදැන් ඒ මැස්ම කොහොමද මහන්න කියලා ්‍රීපපුතය ඒකත් අපි ප්‍රායෝගිකව මමෝවයාලට කරල පෙන්න්නනවා. මංෝගලන්ට කිව්වා කොයිවිලෙත් නූල පටන්ගන්නේ උඩිින් කියලා යටටින් මහලා කියලා නමුත් අපි මේකෙදී මෙන්න මේ වගේ ආකාරයේ පොඩි මැස් මක් දාලා නූල ඉහලට අරගෙන තියන්නේ ඉඩ පස්සේ මෙින්න මේ ආකාරයට මේ ඔබට පේනව ඇති මම මේ ආකාරයට ගත්තා අරගැන සම දුරින් ඉදිකටු මේ ආකාරයට ගහලා මෙනූල ඉදිකටුව වටේ තමයිහඳවගෙන තියෙන්නේ ඉදිරියට නූල ඇත්දහම ල පේනොනිකම් කොට්ටුවක් වගේ ගතියට මෙහිලා තියනෙන ඒ වගේ අපි ඉදිරියටට මහගෙනවාගෙන යමෝ කොයිවිලි මේ ආකාරරිත්තමයි සම දුරී මහන්න ඉඩ රිද්දම හනිසායි තත්ම පහසුයි ඕගලන්ට පුළුවන් ඔගොල්ලන්ට ඇතටම පහඩ කීපයකදිම මේ ලස්සන අලංකාර මැහුන් ක්‍රම ගෙන ගන්න තින නිසා මේ වගේ රිද්දක් අරගෙන මේ මැහු ක්‍රමටි මහලා ඕගලන් පුදධා පුළුවන් ද පුත ලස්සන පොත් ර ගන්න ොගලන් මහු පොත ද මහුමොක්ද කිය හ ගන්න පුුවන් අනිත මොනවාගේ තංගලට යොදාගන්න පුළුවන් කියලා එනිසා ඔගලන් මේ මැහු කොටස් මහලා එකුතු කරන්න එකුතු කරලා සියල්ල එකතු කරලා ඕගලන්න්න පුළුවන්. මේ ලස්සන අලංකාර මැහුම් පොතත් හරි ගස්සන්න ඕගුලු සිිල්ප කලා පාඩන් තුළ ගෙන ගන්න සියලු පාඩක් අව සංගෙනකට ලස්සන මැහුම්පතක් කෝගොලට නිර්මාණ වෙලා දියේ මේ තියන්නේෙ දේ පපුතේ බ්ලංකට මෙස්ම මැහෙන ආකාරය. හොඳයි දේ පපුතේ දැංවායාලා ඉග ගත්ත මේ ්ලංකට් මෙස්ම අපි බොහො වෙලාට පාවිචි කරනවා ඔගුළු දන්නවා ඇප්ලික් කරනවා කියලා ඇප්ලි කරන කියලා කියන්නන්නේ එක පච්. ්‍රම තමායි යම්කිසි නිර්මාණයක් තවත් රද්දකට කියයලා බද්ධ කිරීමේදී අපි ඒ වටේ මේ ආකාරයට අලංකාර මහොම දාලා වසානිම කරන්න පුළුවන්. එහෙමත් නැත්තං ඕගලන් පිරිමි දරුවන්ගේ කමිසේ බොත්කා බොත්තංකාසයක් මහන්ඩත් අපි මේ මැස්ම පාවිච්චි කරනවා. හොඳයි දයිපුතේ අපි බාලමු දැන් මමල් ඕගලන්ට කතා කළේ විස්තුරු මැහුන්ග්‍රම කීපයක් පිළිබඳ මොකද. මේ අපේ ෆ්‍රෙල්දී පිළි නිර්මාණ සඳහා භාවිතා කරන්න ඕන මැහුන්ට එක ගැන තමයි ම කතාගලින්. ඊගන්් තිනව මාත්‍රකාවපුති පිළි බද්ධතාවය කියලා. අහල තියනවාද පිළි බද්ධතාවේ. පැච්ුවක් කියලා කිවොත් ෝගලන්ට ඒ එක වර සිහටනවා නමුත් පිබදධතා කියෙ කිව්වට උගලට එකවර සිහට එන්නේ නැතු ඇති. නමුත් ක්‍රෙදිි කෑලි බද්ධ කරලා අපි නිර්මාණ කරනවනම් අපි ඒකට කියන්නේ පිළි බද්ධතා කලාව කියලා. කොට පිළිබඳතා කලාවේ හැඩතල සහිත බලන්න හොඳ නිර්වාචනයතිවා. හැඩතල සහිත වර්ණවත් ත්‍රෙදිි කැබලි. ඇසුරිින් විචිත්‍රවත් මෝස්තර ගොඩනගෙන අයුරින් රෙඩ්ඩි කඩක් මත අලවන්න පුළුවන් අපිට එහෙම නැත්තා මහන්න පුළුවන් මේ. ක්‍රමයක් පාවිතා කරලා අපිට පුළුවන් මේ නිර්මාණය කරන්න එහනම්ි පිළිබදධතා සම්බන්ධව නිර්වචනයක් වගේ. හැඩ තල සහිත වර්ණවත් රෙදි කැබලි ඇසුරින් විචිත්‍රවත් මෝස්තර ගොඩ නැගෙන අයුරින් රෙදිකඩක් මත ඇලවීම හරි මැසීම යන ක්‍රමවේදෙන් නිර්මාණය කරන්නාවූ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ පිළි බද්ධතා නිර්මාණ කලාව කියලා. මේ බලඩුකු ලස්සන අපි අනිවාරයෙන් පසුබිීමක් තියන්නනේ පසුබිට තමයි මේ රූපරාමු එකඇන්නේ මේ ලස්සන හදාගන්න නිර්මාණ බද්ධ කරලා තියෙන්නේ. මේ තියෙන්නේ බලන්නකු සමබර්තාාවය තියෙනවා සමමිතිකත්වය තියෙනවා. තුක අපි නිර්මාණ මුූල ධර්ම ැත් කතා කරවා අම්ිසි නිර්මාණය කරනකොට වර්ණ ගලපීම සමභරතාවය නේද. ඒවත් ත්‍රමාණ හැඩ තැල මෙ සියල්ලම මේ නිර්මාණයන් තුළ තියෙනවා. මොෝද අපි පිළිබදතාවලින් කරන්න පුලන් නිර්මාණ. හරි ඔයාල දන්නවා වෙළඳ පොලේ ගිහාම විශේෂයෙන් ඔය පමුණුව වගේ ප්‍රදේශවල බොහෝ දේවල් තියෙනවා මේ පිළිබඳතා නිර්මාණ කරලා. එකෙතිිැල අආස්ත්‍රයෙන් බෝනික්කක් හදරතිනව පාපිසි තියෙනවා කුසන්කාවර ඇඳාවරණ බිත්ති සැරසිලි බොහෝ දෙයක් මේ කැබිලිරි ්‍යස්ශ්‍රිතව ඉතාමත් විචිත්‍රවත්ව අපිට රන්න පුොලුවන් වෙනද පොලෙෙන් මලදීගන්නත් පුළුවන්. ඇත්තරම අපි රන්න පුළලන් ඇත්ත හොද මද ස්වයන් නිර්මාණයන් කරන්නේ අපි හිතන දෙයක්ත් තමයි අපි කරන්න නිසා මේක ලොකු අමාරු කාරයක් නේ ප්‍රදිික ඇලිටික හගන්න පුොලුවන් ඒකට පසුමිකට වාගන්න පුලුවන් අපට වශ නිර්මාණයට කරගන්න පුලුවන්. අපි අධිගන ගන්නන්නේ එක නේද. නිර්මාණ ූල ධර්මවා ඕගලන් කිවවා ර ර් නිර්මාණ මූලධර්ම සම්බන්ධ වර්ණ ගල පන්න්ඕේ. හරි වරන හොද ගැල් පිලා ොත් ම යා කි නිර්ණය තමන්. ස්සන භාවයන්න ත අලංකාකර්භාවය දෙනෙත් ඇද ගැනීම සඳාපවතන්නේ ඒගට දිමාන හා ත්‍රරිමාණ හැඩතල අපි නිර්මාණය සඳහා යොදාගන්න දිමාන ත්‍රමාණ හැඩතල අපිට වැදගත්වයෙනවා ඒ වගේම නිර්මාණය සම බරතාවේ දැ මේ බලන්න මේකේ වණ හොඳර ගැල පිල තියෙනවා ඒ වගේම තමා හැඩතලත් දිමාන හැතල යොදාගන තියන්නේෙ දිමාන හැඩතල හොඳට ගැලපීම අපිට දකින්න ලැබෙනු ඒබාණකෝ ඒත් ඒේවගේ ත රගල ත්‍රම හට ත සබඳ තුන්ගෙන රූපේතෙන් මිතන තුන්ගෙන රුපයෙන් පෙන්නවාම ්‍රමාණ හැට තල වැැලු හාම පෙන දිග උස පල කියන ත්‍රරිමාණ කලා කියන්නේෙ කෙන නේද ඒවගගේ නිර්මාණයක්ත්ම මේක දකින්න පුළුවන්ගෙන් නමුත්තර පල හා දෙවැවනි ෙදට දකිඩ පුළුවන් වෙන්නේ දිග හා පලල ඔයාලා දුවේපුතේ දහයේ මුල් පාඩන්වල ජාමතිය කොටසිදී දිමාන හා මේඒ හට ල ිබඳ ගෙන තිෙනවා එනිසා ගලට මේවා ගැටුවක් වෙන්නේ නෑ. මේ ජාමිතික හැට තල කුෂන් කවර බලන්නක මෙන්න. මොනාද තියන්නේ ත්‍රිකෝන තියනවා සමචාතරශ්‍ර තියනවා හෙම නේද. අ පහේ ශක්්ෂ දිහානත් සමචාතරක්ෂකයත් තියෙනවාද රජෝ්‍රකයත් යවාද ඒවා ගරුපැක් තව තර තියෙන්නේ. මෙ එකක ත්‍රිෝන සමචාත්‍ර රජිකෝනාශ්‍ර ඒවා තමා මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ බලන්නකු මේකෙ තියෙන්නේ ත්‍රිකෝණ සහ චතුවශ්‍ර උපයෝගි කරගෙන සකස්කර නිර්මාණයක්. මේ නිර්මාණය ලස්සන චිත්‍ර රිදිකෑලි තියෙන්නේ ඒව හැඩතල එකම ආකාරයට එකම ප්‍රමාණයට ගලපල තමයි සකස් කරලා තියෙන්නේ. තවත් ලස්සන නිර්මාණයක් තියෙනවා තරුවක්වාගේ තරුවක හැඩ තලයක් තියෙන්නේ. නේද තරුවක හැඩ තලයක් තියෙන්නේ එතනත් අපි පාවිචි කරල තියෙන්නේ ප්‍රජකෝන සහ මොනද සමජාතතුවස්ස ප්‍රජකෝන ෝන ඒඩික තමයි අපි වාගතා කරලා තියන්නේ මැද තියන්නේෙ චතුරස්්‍රයකට වෙනත්වෙදි කඩක් සම්බන්ධ කරලා හැඩතලයක් කරගෙන විියක්ත හැට ත මොද ියක්ත හැටතල කල ැන ද පුතේ විියුක්ත හඩ තලක කියල ැනේ ජාමික හැට තලින් අයිවෙච් සියලු දෙේවලද ගහක හඩයක් ගන්නද අප ගත්තත් පොඩි ලමයක්ගේ යුනිෆෝ ඇඳමක තියනොස්රහ මාලාක් ෆැච් කරලා. න හ ර ගත් කෑම ම්රේ සහරක ර බිත්ති සැරසිි යන ළුවන් එලවලු පලතුරු. ඒ වගේ හැඩතල සහිත රූපරාම. ඒවගේම තේකෝපයක් අපි නි රිද්දක්ගත්තහ බලන්නකො සහරක් තැන්වලට හෝටල් ල ගහම හෝටල් ද ග යනන්න. හට තලන ම හම දන් මේ රත් අපි පාච් කල යන්නේ ියුක්ත හැ තල මයි පසේ ගලන් ඔොලට පේන ඇති අපිත්තෙත් වාවිතකලති ියක්ත හැ ලතමයි මේ පච්වක් ස භාක්ෂක කල තින්නේ එනම් අපට විියුක්ත හැට තලයක් කියලා කියන්නේ ජමතක හැට තලනෙ මේ මෙ මේ වගේ හැට තලමයි මෙතන ජාමතක හැට තලත් ති න මෙ මේ තමා බොහෝමයක්ම යියුක්ත හැට තලම මේ බා්ඩු කෝපයක් තියෙන්නේ හදවතක් වගේ තියනවා ඒගාවට බින්දු ටිකක් තියෙන ඒත් ඒවාගේ මේකත් මේ මියුක්ත හැඩතලයක් තමායි ඉතාමත් ගැල පිළලා තමයි තියෙන්නේ නිර්මාණය එතකොට මේ අලංකාර්භාවය වැඩි ර්කත් කුෂන් එක මේකත් කුෂන් එක අරකනාා බිත්තිි සැරසිල්ල හොඳ යිද වේ පති පිළිබත්වතා නිර්මාණයක් කරනකොට එ නිර්මාණය ද සැලකිලමත්තෙන්නල් කරුණුටිකක් තියෙනවා අපි පිළිබද්ධතා නිර්මාණයක් කරනගොට ඒදී සැලකිලිමත් විය යුතු කරුණුටිකක් තියවා මයි වර්ණ සංගල එමං කිව්වනේ හොඳ දැන්ිහම කලු පුස ික්න්න ගල්ලන්ගෙදර තියෙන පොඩු සිටතිිය කු කුඩු සිටියක් න පුඩු සිටියට ගැලපෙන වර්න තමයි අපි තෝරගන්න ඕනේ. ඒගට හැටල හොඳ ගැපෙන් වඕන මංගර උස්සල පෙනපු හැමරූප රාමුවකමදුවපුතේ ඒ හැඩතල හොඳට ගැලපිලා තිබුණා ඒ වගේ තමයි අප ැන් ඇත්තරන කුෂන් වගේ දල් එෙමනත්තන් කොට්ට වර ඇඳද ඇතිරිල්ලිීම මේ සඇතල්ලි හැමකක්ම අපි හෝදනවන හෝදලකොට සායම් නොයන රෙදදි අපි තරගෙන තියෙන්න්නවන සයන් යන රිෙද්දක් ලොකු පැච්ච්කයක් කරලා ඒකසායන් ය කෑල්ල හරිතුමුණනොත්ඒේ පච්චකගේ අපිට වැඩක් පෙන්නේ නෑ. ඒගෞඩ් නිර්මාණයට උච හැ ැලදැ බිත්ති සැරසිල්ද්ද කෂ එකක්ද හෙමැත්තන් ඇඳමක්ද එහෙම කියන දෙයක් බල නිර්මාණයට උචත හැට ලයත්තමයි තෝරගන්න අපි සාමාන්‍යයෙන් කෑමවේෂට අලියෙක් වගේ සතෙක් අපිඇපික් කළමහන් නෑනනේද. ෙ ද න නිර්මාණයට ගැලපෙන හැට ල යත්මේ ත් හැත මයි තොගන්න ඕ. ඒ ගාවික රෙදිකෑලි මෝට් කරනොට නොගැලවෙන්ඩ. ගැලවෙන්න නැති වෙන්න මට් කරන්න ඕනේ. ගොඩක් කලාවට පෙල් කියන රෙද තමයි අපි ගොඩා කියලාලට නිර්මිත හටතල සඳහා පාච්චිරන්නේ රූප කපාගන්ඩ. තකට හැට තල ට න්න ගැල නට ලක් කලව ැත්තන් අපට ව් ලයින් ගම ක්ද හොන ක්‍රමයකට හරි. අර නූල් ගැලවිලා යනෙක වලක්වන්න ඕනි නිවැදි මැහු ක්‍රම යොදල තමයි එක කරන්නේ අනිතක නිර්මාණයක් කළ හම ඒ නිර්මාණය සඳහා හොඳ නිමාවක් තියෙන් නේ මොන්න දේ කළත් වැඩක් නෑ නිමාව හරියට නැත්තා. ඔබි බලමු දුවේ පුතේ පිළිබදධතා නිර්මාණයක් කරන්න අපිට අවශ්‍යවෙන්නේ මොනවාද කියලා. ැ මම ඕගලන්ට ප්‍රායෝගිකව ක්‍රියාවලයක් කරන හැටි කියලා දෙනවා එතකො ඒ සඳ අවශ්‍ය ව ද්‍රව් ටික තමයි තිය. අපි ගොඩක් වෙලාවට කෘෂණක් තමයි මහන්න බපොත්තුවෙන්න එකොට කුෂ එකක් වර ගත්ති හොඳට රන් රෙදක් පාච කරන්න ඕන නිසා අපි කපු රෙදි තමයි පාවිචි කරන්න ඒ සඳහා කපු නෝල් අවශ්‍යයි මහන්න. ඉගන අමුරෙදි. අමරෙදි කියල කියන්නේ කඩින් ගන්න පුළුවන් සුදුමත්නේ මේ තික ගොර පැෑැකවගේ මේේ ශ්‍රදදි තියන්නේ අමුරෙදක් කකෝගන්න බාගන්න පුලුවන් තකට මේ අමරෙදි ගොහෝ වෙලාට අප පිළිබදධතා නිර්මාණ සඳහා යොදාගන්න. පි කරන නිර්ණ ර සැසුම් කර න්න සැසුම් චිත්‍රයක් අපට න ද පති හොද සැසම් ිත්‍ර රන්න න සැලසුමක්කානු. එනිසා අපි කර නිර්මාණයි මුලින්මක්තියන්න වන අපට සැලසුමක් ඇනගන සැසුම් ඇඳගන්නට ඕනනද ගන කඩදාශෝනි, ඒගාඩ පස්තාාර කඩදාසිෝනිේ ඒකන අපි සහරකට කුඩා නිර්මාණයක් විශාල කරලා ඇඳගන්න තමයි අපි පිළිබද නිර්මාණ කරන්න ඒසඳ අප පස්තාාර කඩදය කඩාදයක් විශාල කර ගනි ෝගලන්ට. ල් පාඩංගොලද යාමවිත පාඩන්ගොලද ගන්නල යෙනවා. එතුකොට ඒ ආකාරයට ප්‍රස්ථාර කොල භාවිතා කරලා ඒ නිර්මාණ හැඩ තල විශාල කරගන්න කුඩා කරගන්න අවශ වෙනවා. දුමරු කඩදාසී මොකද අපි ඇඳුම් නිර්මාණයේදී භාවිතා කරන පතරුම් සකස් කරන්න පාවිච්චි කරන කඩදදාසය තමයි දුර කඩදාසි මෙන් දුමරු කඩදාසිත් අපට අවශ්‍යයි වන්නම් වර්ණ ඒ පෝ පාක්්චි කරන්න පුළුවන්. දෙපති ජන්තු කියල කියන්නේ දුවිපතේ ඕගොල්දන්නවා ටික් කියලා කියන්නේ. යරි ෝර්ම එක ප්‍රටාලලා තියන්න ඕගලන්ගේ ටික් එක ඒකට මා අපිකෑන දෙපති ජන්තු කියලා කටවක් කටක් පියවන්න දැ කුෂණ නහත් කුෂන් ඇතුරට කොට්ට අදදාන්න න කොට්ට දාල කට පියව වන්න ඕන. එතකොට ඒට දෙපති ජන්ත පාවිචි කරවා නතත් තව හුළුවන් ඔන්න ෙදි කඇල දෙකටික් වැඩි වඩත් එකක් කොටවෙන්නත් හරිගස්සලා වහන්න. උපකරන වශයෙන් න්න මටික මයි අපට වශයවෙන්නේ වා නිර්වා චිත්‍ර නිර්වා චිත ප ස වෙන. ගන්ඩෝන නකට මිනුම් පටියක් අවශ්‍ය වෙනවා නිර්මාණ හැට තලය අප ඇඳ ගන්න කඩදදායක නිසා අඩරුල තිල තමයි අපි ගොඩා කලාවට හෝදුවක් තියලතම අපි නිර්මාණ සැලසුම් චිත්‍රියන්දන්නේ මහන්ඩා අපට ඉදි කටුවක් ඕනේ කඩදා කපන කතුර කටඩ වශය කදදාස් කපන කර රෙදිිපන කර කියකිලකිවේ අපි සාමානය බොහෝවෙලාවට දුවපුතේ ්‍රෙදිි කපන කතුරෙන් කඩදාසි පනන්නේ මොද අප රෙදි කපන කතුරටික වැඩ ගන දීලගන්නේ හරකල හ හට ේනවා ඉක්ද ගගට ප කතුරු තියනවා. එකොට ඒ කතුරක් කඩදාසි කපු ගම ඒ තව ප්‍රයජ දිර න්න ප ඩ ද පට වන තරක් පාචි ට ද තර රන්න ජාමතක ප ර ට ජාම උපර ටල වශ ට හැට තල ගන්න ම ප ෝගලන්ඩු ගන්න තියෙනවා ජාමතික හඩ තල නිර්මාණය කරන්න ාමති ප ර ට ාම දන්නවා. එනිසා යාාමතක උපන් කටලයක් පාචික කරන්ඩ මෙත්‍රරිකෝන චතුරස්්‍ර, ප්‍රජකෝනාාස්ත්‍ර ඒ වගේ දේවල් නිර්මාණය කරගන්න. ඊගඩ් රෙද්දේ අපිට ඕනි වෙන පතරම කපාගත්තට ඒ පතරනම තියෙන මහන්න බෑ. ඒ පතරමට රික කලත් තියෙන මහන්න්න බෑකද ඒ තරම වගේ තව පොඩි මමීට පහක් කිතර වගේ දුරක් අපට අවශ්‍යයි මැහුන් වාසි සඳහා. පතට මිලිම පහක් කිර වගේ ප්‍රමාණයක් අපට අශ්‍යයි. හ ගන්නටේ ම ගන්නකට කොටමෙනවනි ඒනිසා දැතිරෝදේ මගින්තමයි අපි සලකුණ කරගන්නේ කොතනින්ද අපි මහන්නේ කියලා. මහ න්ත්‍රයයක් තීරනම් අපට වඩා තුන්දයි දැන් අපි ඉදිකටුවින් තමා දැන්ම වෙලා අපි මහන්නේ. එහනම් දුවපුතේ අපි බලමුෝ කොහොමද මේ පිළිබදතා නිර්මාණයස්නද හතරුම් සකස්කරගන්න කොහොමද නිර්මාණ චිත්‍රය ඇඳ ගන්න කොමද ඒගේ ලන්න. මම මේ පාවිචි කරලා තියෙන කඩදාසයේ. හරියටම මේ දිගපැත්තට සෙන්න්ටිමිටර් තිහකෝතු පල්ල පැත්තට සෙන්ටිමිටර් තියකොත් කොටුවක් නිර්මාණය කරගෙන තිනෙන. දුවලපු තාලට පුළුවන්න්නම් මේ වෙලාවේ කඩදාසයක් අරගෙන මේ කඩදාසය ඇඳලා තියෙන ආකාරයටක මං විස්තර කරන ආකාරයට ඔබට ඇඳගන්න පුළුවන්. මේ පැර සිමටර් තිහායි මේ පැර සටිමිටර් තිහායි ැන සම චතුරස්්‍රආකාර හඩ තලයක් තමයි මම පාවිසි කරලා තියෙන්. මේ සමචත්‍රස්ශ්‍රකාර හැඩතලේ දුවේපුතේ ප්‍රධහන කොටස් තුනකට මම බෙදලා තියනවා. ප්‍රධාන කොටස් තුනකට මේක මම බෙදලා තියනවා. මේක කොටුවක් සටිමීට හිෙන කියයක් වෙනවද සටිමීට දහයක් වෙනවා දහයි කොටස් තුුණා තිහායි. තොකොට දිග පැත්තටත් කොටස් තුනයි පල පැත්තටත් කොටස් තුනයි වෙන් කරගෙන තියෙනවා මම. මේ කරඩ මෙතනින් ඉරයි මෙත එයි මෙතන යි මෙතනින් රයි. හොඳ ඇද එනම් ඊ ගලවට ඔගොලන් පේනවාම ත්‍රිකෝන හැඩති හැඩතලයක්ින් තමයි අපි මේ නිර්මාණය සකස් කරන තියන්නේ ඔගොල කන තරවාක් කියලා කොට තරුවක හැඩ තලයක් තමයි තියෙන්නේ මෙතන මේ දෙවනි කොටුව දෙවනි කොටුව හරහා පල්ල පැත්ත දෙවනි කොටුවට විකාණ හරියටම රූලතියලා මේ කොටු දෙක විකරණ දෙක දිගේ ඉදිරියට කඉරක් අඳන්න. ඊගාවට එම කොටේම විරුද්ධ දිසාවේ එම කොටුවම විරුද්ධ දි රූලතියලා අනි පැත් මේ පැත්ති තියෙන කොටුවේ විකරණය දක්වා මේ රේකාව ඇැද ගන්න දැන්තකොට කොටස නිර්මාණය වෙලා ඉවරයි. මේ කොටුවත් ඒ ආකාරයටම මෙතන අඩඩුලතියලා මෙතන්ට අඩුලතියලා මේ විකාරණ ්‍රේකා දෙක එකට ඇඳගන්න ආපහවෝ මේ කොටුවේම මෙතන්ට අඩුලතියලා මේ දිශාවට තියන කොටුවට විකරණ ඇඳගන්න ඒවාගේ මේ කොටුවත් ඒ විදියට ඇඳගන්න මේ කොටුවත් විදිට ඇඳගන්න. එන ගත්ත හම අපිට මෙන්න මේ ආකාරයට තමයි මේ රූපය දිස්වෙන්නේ. හොඳයි දුවේ පුතේ මේකේ ෝගල පේනවා මම අංක කරලා තියනවා. ඔගලන්ට මේ රූපය මම අංක කරලා තියෙනවා පේනවා. අංක එ කියලා කොටුකයක් තියෙනවාද අංක එක කියලා කොටු එකයි දෙකයි තුනයි හතරක් තින. අංක එකේ කොටු හතරක් තියනවා. ඒ දෙක බලන්න අංක දෙක තමයි මෙතන තියෙන්නේ. මේ අංක දෙේ ත්‍රකෝන කෑලි කියී අත් ය නොක බාන්ඩ එකයි දෙකයි තුනයි හතරයි ඒං අංක දෙකනොත් කොටස් තියන්නේ හතරයි. අංක තුන බලන්න අංක තුන තමයි මේ දෙපසම අංක තුන තියෙන. එතකොට එක කොටුවක් තුළ අංක තුනේ කෑලි දෙකක් තියෙනවා. දෙකයි හතරයි හයයි අටයි එහන් තුනේ කොටස් කියීක් ඕනෙද? ඕෝ ඒගටක හර අක හතරත් එකයි දෙකයි තුනයි හතරයි එනම් කොටස් කියද න කොටස් හතරයි. අඟ පහෙම් බලන්ඩ එකම එක කොටසයි ඕනි. එ අප ස්ර ලා දැන් ගන්න දැ සැලුසු චිත්‍රය ඇඳ ඉවරයි දැන් අපි කොච්චර පතරන් කොටස සකස් කරගන්න ඕනද මත්‍රිකෝනය ේත්‍රිකෝනයට සමානයි. මත්‍රිකෝනය මතිකෝනට සමානයි මේ හැමත්‍රිකෝණයම සමානයි. මේ හැම චතරස්ත්‍රයක්ම සමානයි. හැම එකට ම අවශ්‍යතාවයක් වෙන්න එංක එකෙන් අපි එක කොටුවක්කට තමා පතරුම සකස් කරන්නේ මේ හැම කොටුවක් අංක එකේ කොටුවට සමාන කොටු තමයි තිය. එවගේම තමා අංක දෙක ත්‍රිකෝණයට සමත්‍රිකෝණ තමයි මේ අනිත් තලය පුරාම විසිරල තියෙන ත්‍රිකෝන සකස් කළ තියෙන්නේ.මන්න මේ ආකාරයට දුවේ පුතේ අපි ගන කඩදාසියක් පාවිචි කරලා ගනකඩදාශයක් පාවිච්චි කරලා මෙන්න මේ ආකාරයට මෙන්න මේ කොට අපි හරියටම සෙන්ටිමීටර් දහයායි මේ පැර සටිමීට දහයයි ඒ ආකාරයට අපි මේ කොටුව මේ ගන කඩදාශයක කපා ගන්න ගණකඩදාශය කපා ගන්න ඇයි ගණකඩදාශයාගන්න අපි සහරක්ලට එක කුසන්න එක ෙේ හදනන්න අපි ගඩක්ුසන් හද ුල පිස රකාවක් දගට පින ොයා. මහන්න පුලුවග ුණහ මඩ ොලන් මේ පතරුම පාවිචි කරලා බොහෝ නිෂ්පාදනම විදිේ බොහෝ නි්පාදන ප්‍රමාණයක් සිද්ධර. එනිසාහතම අපි ගණකටදසසියක එක හරි ගස්ස ගන්නන්නේ ඒකම තමයි කෙදික ඇල්ල මත තියලා අපට ගණකඩදසියක් තියල අපට පුළුවන් අල් පෙන්ටතිග හලා කපා ගණඩත් අපට පහසුයි. ඒනම් අපේ මෙන්න පමා මේ ප්‍රමාණය කොටු අපට කියක් ඕනි වනාද. මේ ප්‍රමාණෙක් කොටු කොටු ඕන වන කියද එකයි දෙකයි තුනයි හතරයි පහක් ඕෝනේ මේ සමචතුරශ්්‍රාකාර කොටු පහක් ෝනේ. හැබැයි මම භාවි මම භාවිත කරන වර්ණ වෙනස්. ඒ නිසා වර්ණ වෙනස් වුනාට හැඩ තලය එකයි. එනිසා ඒක තමයි මම මේ අංකදාගත්තේ අංක එකෙන් කොටු හතරක් ඕනේ අංක පහෙන් කොටුුවක් ඕෝන. එකකොට වර්ණ දෙහෙගින් තමයි මේ කොටු කැපෙන්නේ වර්ණ දෙහගින් තමයි මේ කොටු කැපෙන්. ඒවගේම තමයි. මේ තියෙන්නේ අපි සකස් කරගත්ත ත්‍රිකෝණේ ගානට සකස් කළ පතරුම් කොටස. ත්‍රකෝණේ ගානට සකස් කළ පතතුරුකට සෝගලන් පේන ඇති බවරූපය මත බහම හරියට ත්‍රකෝනය හරියටම පාදවලට සමපාද වෙනවා. ඒ නම් මෙන ත්‍රිකෝන අපට පතරමකට කපාගණ්ඩ ඕන එකයි. නමුත් මේගෙන් වර්ණකීයගින් කැපෙනවද. න දෙක කපෙන්න්නට ඕන ්‍රිකෝනයක දෙක කැපෙන්නෙ එක් තරා පාටකින්. තුන්නග සංකේතෙන් පෙන්න්නන කොටස වෙනත් පාටකින් කපාගන්න. හර හ අංකෙම පෙන්ඩන කොටස වෙනත් වර්ණයකින් කපාගන්න ඕනේ මේ වර්ණ හඳුනා ගැනීම සඳහර්නමාමම මේ අංක බාල්තතා කරලලා තිය ඕගලන්ට න්න ො ඔගුලන්ගේ පතරමක් සැල්සුම්චිත්‍රිය අඳනකොට මෙතන යටින් වර්ණය දාලා මේක කොට මචර මේක කට චර ගලන්. ඒ මහ පරිමාණ කර්මාන්ශසාලාවලදී ඇඳුන් නිෂ්පාදනය කරන තැන්වල ඒත් නිර්මාණයවෙන්න පතර ඔසේ පරම ච කට කැන ො වාරන ද කැපෙන්න කියල මෙතන සදහන්කරන්නට පුලුවන් අපිේද එකක් කරන නිසාම මෙහිම සදහකලන නමුත් ඔගලට න්න හෙම සහකරන්න පුල මොද ඕගලට ැවරුමද පන්ති කාමරය කරන්න එෙම දුන්නහම ඕගලන්ට වැඩෙන් ලකුණු ගඩ පුළුවන්. ඒගවට මේ පතරම තිල පතරම දැන් ගාන තියෙනදි මහ කොට දරුවනේ. මේ ට මහොද මේ අ නෙමහන්ඩ බෑන අනිවාරෙන් සැටිමිට භගයක් කියතර තියලම අපි මහන් නා අපිකට මොනාද කරන්න ඕනේ සෙන්න්ටමේටර් භාගයක් තේලතමයි රෙද කපා ගන්න ඕනේ. හම් අපි පතරෝම පාවිච්චි කරලා මේකට මොන ප්‍රමාණය රිදිිකඇල්ලද අපාගන්නඕනි කියල මෙන්න මේ කොටුවෙන් පෙන්නුම් කරනවා මේ බලන්ඩ මේ කොටුවෙන් කොටුව ආවරණය වෙනවා මේ වටේ තියෙන්නේ මොනද අපි මැහුම් වාසිි සඳහා භාවිතා කරන ෙද ප්‍රමාණය මයි මේ කහප පට ෝගුලන්ට කකාහ පට වරනය පෙන්ු කරෙන් මගේ තමයික දුුරු ද ාච කරන් ක ැත්තන් ක වන්නන රද පාච කරග ලක. එනිසා පතරෝ ්‍රෙදි කපනකොට අපි දැ කන් ඕවන ප්‍රමා හෙදික ඇල තමයි මේර් ප්‍රමාණය ශ්‍රදිික ඇලක් තමයි කපාග් ෝන්නේ මහන් ඩෝනේ මේ කහ තීරුව කාතීරුව දිගේ තමයි අපි එන්න ඕන හොදයිදුව එපුතේ අපි දැම් බලමු මේ සැලුසුම ගැන කතාගලා සැල්සුම් චිත්‍රය ගැන කෝමට පතරමක් සක්කස් කරගන්න කියල කතාගලා පතරොන් කොටස්ක ඉගවට පතරුමට මැහු වාස්තියා ගන්නක කොහොම කියල බැලු මේ තියෙන්නේ ත්‍රිකෝණයට මැහුම් වාස්ථයාගත්තා ආකාරය එතකොට මිත් බලන්නක ත්‍රිකෝණයට අපි මැහුන් වාස්තීලතමයි මේ හරිගස්සලා තියෙන් පැහදිලි ඒම් ඔන්න දැන් අපි පතරම සකස් කරලා ඉවර. පතරම සකස් කල්ල ඉවරයි දැන් අපි රෙදි තමයි කපාගණ්ඩ ඕනි වෙන්නේ. ්‍රෙදි කොටස් කපාගණඩ තමයි ඕන වෙන්නේ ම දුවලපුතාලට ඉක්මනින් පහසුවෙන් කරගන්න ඕනිසා මේ රිෙදි කොටස් කපග හිලා තියනවා අපි බලම කූම ්‍රෙදිි කටස් ලාතින කිය. මේක තමයි අපේොට එක කොටුවකට වර්ණ ගැලපෙන ආකාරය තමයි මේ තිය. කොටුවකට වර්ණ ගැල පෙන්ඩ ඕනේ මෙන්න මේ ආකාරයට චීත රිදි කෑලි කොටස් දෙකයි තනි වර්ණ රිදිිකෑලි කොටස් දෙකයි එතකොට වර්ණ කියත්තියෙනවාද චීත කොටස් දෙගේ පාට සමානයි පොප්ලන් කෑලිමනැත්තං තනි වර්ණය කෑලි දෙකේ වර්ණ වෙනස්. මේ තමයි අපි මෙන්න මේ වගේ කොටුවක් සඳහා මහන එක් තරා මැහුම් ඊගවටි බලමු මේ තියෙන්නේන්න මේ කාර තමයි අපි ්‍රෙදි කපාගන්න ඕනේ මේ තියෙන්නේ මේ දම් පැහැ සඳහාපාවිච්චක කර කොටස ට මේක කොටස්ස අපි කිව්වා කොච්චර කැපෙන් ඕනද මේක කැපෙනවා හතරක් පලන්න දැ කොටස තිබ්බහම අරමං කිවන මෙැහු වාසිතාව දැම් බලන්න මේ ප්‍රමාණට වඩ විසාලායි. නමුත් මැහිලා එනකොට කාණනට මේ මැහුන්වාසය එනවා ඊගාවට මින්න මේ අපි කොටස් කියයක්ක් අපා ගන්න ඕනද එක කොටු අම් හාහන් දෙකක් අපා ගණ්ඩෝනෑ එෙන අපි මේ ආකායට මේැහු කොටස් මින්න මේ ආකාරයට අපිි මේ ආකාරිතමයි පේ මේ කොටස් ඕ මන්දැ දුවලපුතාලට කිව්වනේ අප මේ කොටස් දෙක එක බද කරන්න මොනවද පවිසි කරන හු රටා කිය මතකයිනේ ද මුකක්දම හුම්රටාව අප ස්සරලාමකට ඔන්න සිහින් නූල් දිවවීමක් අපිට කරගන්න පුළුවන්. ඊගාවට අපිට පුළුවන් පිස්මේන්තු මැස්මින් මේ සෙදිකෑලි දෙක බද්ධ කරගෙන යන්න. අපි මහල බලමු කොට් ක් බද් කර හ. පෙන්න්න මේ සඳහි නුම්බර සීය විතර මහන නූලක් තමයි පාවිච කරන්නේ මතක තියාගන්න දුවේ පුතේ මේ ප්‍රදිකෑලින් මෝර්්ට කරනකොට මට්ටුව නොපෙනෙන වර්ණයක් තමයි අපි පාවිච කරණ්ඩෝනේ ප්‍රදිිකෑලි බද්ධ කරගඩ එනිසා මේ කැල්දි බද් කරගම්ම ගලට වරදින වනා ම තියලා මේ රූප සටහන්ට මේ මධක තියාගන්න හොඳ පිටයි කන පිටයි. එක කෑල්ලක කරිදක හොඳ පිට අනික් කෑලේ කන පිට තමයි අපි මහන්නේ මේ යා කාරයට අපි පිස්මේන්තු මැස්මික් මේක මහගෙන යනවා. ොරමකස්කරගත්තර පස්සේ ප්‍රදිිකෑලි කපාගත්ත ්‍රදිකෑලි කපාගෙන රුන පසේ අපිමොද කරන්න ස්මේන්තු මෑස් ප අපි මේක මහගෙන යනවා පංක වවා පිස්මේන්තු මැස්ම ස්තිර මැහුමක් කියලා කුඩාරිදි කොට සක්නසාම නූල් දිවීම කලේ දැන් ගල්ො හනොට ප්‍රදිිෑලි හා හා වෙනවාවම තමයි එනිසා ඔයාලා මහනකොට අනිවාරෙන් මේකට සිහින් නූල් දුවවලා මහඩ එතකොට නිර්මාණය ඇදවන්න නැතුව මහගන්න පුළුවන්. ගොලට ඉදිිටව හරු නැත්තං දිකට අතේ වදිනට දාණ් උපකරණය ගුත්තියනවා කඩුවල් වල ගන්න දිදාලෙ කියලාඇ ඉටුවේ මත යනගන්න ැතුව හන පුළුවන් නො මොකද දැනුගුල ුළමයිනි නිසා ඕගලන්ට තමන්ට හානියන් නොකර මෙවා කරන්න පුළුවන් වෙන්නඕන දිටු පාල්ච අධිනකොට ඉදිරිිය කවුරුවරන්න වානඒි බඳ මට සැලි මත් වෙ ඕන මේරිටමේ මැස්ම අපි කොට සි බද්ධ කරගන්නවා මේ වගේ කොටස් කීක් ඕන දෙහෙන මේගේ කොටස් අපිට ඕන වෙනවා හතරක් මේයි කොටස් සිට හතරක් කෝණි වෙනවා දැ කොටස් මේ ආකරටම අපි මෙස්මාව සංකරන්න ඕනේ නැත්තං අපේ නූල ගැලවෙන්න බලනවා මෙෙම දෙපාරක්්ග හලා නවත්තන්නඕ මෙ තීන් දුවපතේ දැන් අපි ඒ විදිට බද්ධ කරගත දැම් බලන්නම ද ඇදුණන ඇද්දට ගැලවෙන්නේනේ හරි වෙෙද දැද්දට ගැලවිෙන නෑ අ නූල් දිවවීම කලා නං අනිවාරයෙන්ම මේ රෙද්ද ගැලවිවෙලා යනෝ නැ මත් සකස් කර ගත්ත කොටස් දෙකක් තියෙනවා මේ අපි මහපු එක අපි මේ සකස් කරගත්තොට මේ කොටසවාගේම ම මහල තියෙන දෙකක් එනිසා මේක අපිට පුළුවන් මේ ආකාරයට මෙන මේ කොටස කොටස් දෙක බද්ධ කලා මේ කොටස් දෙකම කොද කරන්නේ රණ ගලපගන්ඩ එහින්ද හරියට මෙන්න මේ කොටස් දෙක තම මේ ආකාරයට තිලපි මසාගන්නේ එ මැහුවාම උගලන්න ලැබෙනවා මෙන්න මේ ආකාරයට දෙෙන කොටුවා මේ වගේ කොටු කිය ෝන දෙනම් මෙතෙන්ට එකක් ෝන මෙතෙන්ට එකක් ෝ කොටු කියක්කෝනද කොටු හතරාක් ඕනි වෙනවා මේ මහගත්තර පස්සෙ කොට මහ ත්තර පස්සෙේ මැදර දාලා තියෙන්නේ දුව පුතේ ම මේ අමු රෙදිවලින් කපාගත්ත කොටස මැදර දාලා තියෙන්නේ අමු රෙද් දෙෙන් කපාගත්ත කොටසක් එතකොට මේ කොට සත් එක්ක මේ කොටස තියලාකොට හතරමාපි අර කියපු ක්‍රමයට අපි මහගන්න ඕනේ එතකොට මැහුණ හම ඉන්නෙ මින්නම ආකාරයට පෙනවාද එතකොට දැන් ගන්න මේ කොටස තමයි මේක අක එක කොටසගන්න එකස් චාතුරශ්‍රයන් එකත් ජතුරශ්‍රය ඒන ඒ කොටසකත් අපි මෙතෙන්ටම තියමකු අංක එකේ කොටසත් අපි මේ තියනෙ මැහුවාසිය මෙතනින් මැහුන්වාසිය හ මෙන්න ආකාරයට මේක අපිට මහගන්න පුළුවන් වෙනවා. හොඳද හරි. දම පතරම ොට කපනහැට දි කපන හැටිය මෝට කන සයින් එක මෝට කරගන්න කාරය මේ සියල්ලමං ෝග ලන්නට පැදිලි කළා පැදිරිි කළට පස් සේ පුතේදේ මේ මැස්ම මැහුණහම කොට සෙක්ලස් කරගන නිර්මාණය ඉදිරි පස නිර්මාණය ඉදිරි පස මේ විදිට මෙන්න මේ ආකාරයට ර්මාණය ඉදිරිපස වඕගලන්ට දිස් එෙනවා පෙනවානේද වර්ණ ගලිපිළ තියෙනවා කොටු ටික පැහැදිලිව තියෙනවා නිර්මාණය මොකද වෙන්නේ සම්මිතික භාවය තියෙනවා මේ තමායි මේ ඉදිරි පස පලුව තැම් ඉදිරිපස පලුව සකස් කළට මදිනේ අප මේ සඳහා භාවිතා කරනවා මොකක්ද මෙන්න මේ මෙන්න මේ කඩින් ගන්නපුලා එකට කියෙන පඩිින් කියලා පැඩින් කෑල්ලක් තියලා පැඩින් කෑල්ලක් තියලා ඔගලට පුළුවන් එමට බොතවාමක ලස්සන වෙන්නේ මෙ ලස්සන වෙන්නේ මේ පැඩින් කෑල්ල තියලා මේක යටට තව තියාගන්න ඕන දුවේ පුතේ ලයිෙන් රෙදිි කෑල්ලා මේක අින් තව ලයිින් ත්‍රෙදිි කෑල්ල තියාගන්න ඕනේ සඳහත් අපි හරිහතර ්‍රදිි කැල්ලක් බර්තා කරනවා මේ තිය මේ ලයිින් සඳහාපිට භාගතා කරන්න පුළුවන් හෙදි කැබැල්ල මේ රිදි කැබැල්ලත් අප මේ මකිවවනේ මෙන්න මේ ආකාරයට තමා මේක අපි මහාගනිින් ලු පැඩින්සිීට්ට එකයි යටටින් තියන්නේෙ ලයිනන් කෑල්ල ඒගඩු මැදට තියන්නේ පින්ී් ගටින් ලයින් කෑල්ල ඇ පැඩිින් සිට් එක මේ තමයි අපේ නිර්මාණය මේක අපි ෆොඩ්ඩක් ලොකුවට තයි මහගන්න හේතුව අපිට ගානට කපාගන්න පඕන නිසා ප්‍රසාමන මේ ගාට කපල ගරිදිි ක ලංන්කරගන්න පුළුවන් නමුත් අපි තමයි මේක අපි කපලා ඉවත් කරන්නේ. මේ විදිට තමයි දේපුතේ මේකුෂන් කවරේ ඉදිරි පස පලුව අපි සකස් කරගන්න දැන් අපි මංවාලට කිව්වා. ලස් මහුක හන්න පුලුවන් මෙන්න මේවාගගේ තැන්වලට මෙතන් ද ඕගන්න බලාගන්න පුළුවන් මේ පංචි්ක අපිට පුළුවන් පංචිට්ිකරතිතල ැහවාම සාමාන්‍යයෙන් ලස්සන රටා මවාගන මහගෙනන්න පුල ලසන විස්තුර ැහුමක්ගේේම අපට මහනුවනද අපි දංවල් මස්පි තැන රවමක් මැහෝ තමල් මැස්මගේ දගින් රව්මක් මැහුවොත් මේක ඉලි් පිලාපට හොඳට පේනවාදේ අපි මේ හැම දාරයක් කඔස්සේම දුවපති උඩින් පිස්මේත ැමේ මහ්ඩෝ ම මේ ලස්සන වෙන්න හොඳට පිස්මේන් පස්මේ මහ ගන්න ඕනේ එතකොට මේ කුෂන් කවරේ ධාර හොඳට ඇතුළට නිකම් කා වැද්දිලා වගේ අපිට දැකගන්න පුළුවන් එනවා. මේ ආකර අපි පිස්මේන්තිෙන් මේ අනදදිකමට මං වලට වුවන න්නන් අර අදර මහ ගන්න මොනාද පාවිශක කරන්න පුළන් නනාක මැහුක්‍රම බ්ලක්කට මැස්ම මහන්න පුුවන් ම ල් හ පුළුවන් න්න. මත්නැත්තන් වෙන විතතුර හු ක්‍රම ෝගලන්ට පවිච්ච කරන ොල ඕොල දන්න අලත් නිරම ැහු ක්‍රම ඒ වගේ දෙයක් පාවිචි කළ ඕගලන පුළුවන් මේ අදදරවල් මහලා හැඩගන්නව ගන්න. පැදිලිද මම දැන් ඕයාලට කතාගළේ ඕගොල්ලන්ගේ පාඩම් පොතේ තියන පිළිබධතා නිර්මාණ සඳහා කොහොමද මේ නිර්මාණය සකස් කරගන්න කියලා දවි පපුතේ මේ තියෙන්නේ මම අවසන් නිමවුමක් කළ මේ හැඩතලයම භාවිතා කරලා මේ මං වැල කිව්ඩ අර මසිින් එකේ මැහුහාම ලස්සනට එනා කියෙලා දැමේ කොටුව හෙම ස්මතු වෙලා තියෙනෙේ ත්‍රිකෝන ස්මතු වෙලා යන්නේ එක අංර ඉලිප්පිලාවාගේ ගතියක් තියනවා. ොට ඒක එන්න ෙදුවේ පුතේ අර පිස්මේන්තු මැස්මෙන් අපි මේ ආකාරයට හැම මැහුමක් දිගේම නැවත උඩින් මැහුවොත් විතර. හොඳද සුප ඉදිරිපසසිුදර සකස් කල හරිියන්න නෑන පසු පස සගක්ත් කරන්න නොරනේ දැ මං අරෝගලට කිව්වා පැඩින් කැෑල්ලක් තිේලා අපි මැහවා කියලා ඇතුළේ මේ තියෙන්නේ ඒ පැඩින් කෑල්ල තියලා මැවුහාම මැහෙන ආකාරය තතුකට දැන් පේනවාද පැඩින් කෑල්ල පේන නැහැ එක වැහිලා අරයි ඉන්න එකට. එකට මේ හිිේනේ ැහම් පරවලටික මුදර පන තිෙනනවා තු ලයි එක ඒෑ අවසංකල තමයි අපි මේ නිමවුම කලාමක්කවේ යම්කිසි නිර්මාණයක් කලාම ඒ නිර්මාණය නිමවුමක්තියෙන් නොන කියලා එ නම් පසු පස කොටස කොටස් දෙට බලන්නකෝ පස පස කොටස කෑලි දෙකකට කෑලි දෙකකට සම්බන්ධ කරලා කුෂන්කාවරේ කොට්ට ඇතුළට දාලා කොටට පෙනෙන් නැතිවෙන්න මේ කැලට ඇතුළට කලම් හලතියන්න මේ පේනවාදක ඇතුට කලලා හල එකට කුෂ කුෂ කොට්ටි දැම් හම කුෂන් කොට්ටේ පේන්නේෙ නෑ ොදට දැහිලා තිෙන. හොඳ දේ බුතේ එහ නම් දැන් ඕගොල්ලන්ටත් පුළුවන් මේ නිර්මාණය මේ ආකාරයට මගන් හැබැයි නිර්මාණය ආකාරයට හට. මේ මටන් කැමති ඕගොල්ලො කැමති රප සටහ ාමික හට තලයක් ඇන ගන ඒ ජාමික හැට තලේ විතා කරලා ඕගොලන්ට පුළුව මේ කුෂෙන් තවරයක් නිර්මාණය කරගන්න තැම වාලට කතා කලානේ නිර්මිත හැටතල සම්බන්ධ නිර්මිත සම්බන්ධව කතා කළ හාම අප පුළුවන්ගේ නිර්මිත හැඩතලය ගත් අපට මේ මේයා කාරයට කත්තහම නිර්මිත හැටතලක්පු හම මේතියන්නේෙත් වන්න රිදිකැල්ලවලින් පාගත්ත හැඩ තල වන්න රිදිකැලිවලින් පපාගත්ත හැඩ තලමක මාලා. අපි කුළලුවන්ද ඇන් සාමාන්‍යෙන්ඔය පොඩි අයගම කාම්මරවල තියන් ලස්සන කොට් එහෙම මහනකොට එම ත ගුල්න් නිදාගන්න කාමරේ ගුලන්ගේ නිදරෑන්දට ලස්සන කොට්ටයක් මහනකොට අපට කුළන් මේ වගේ පැච්චුවක් විබානට මේ මුද්‍රිත රදකින් කපලා තියෙන්නේ මුදරිත ෙදකින් කපලා තියෙන්නේෙ මේ හාවිකකින්නවා හා වික්කන්නවා. යාමතෙන්ට බද කරන්න පුළුවන් මෙයාට අපි බෝ එකක් තියෙනවා හරි මේම අපිට පුළුවන් පැබරිික් ල එකන්න මේ පැබරිික්් ල කියලා රෙදියාලවන ගම්ම එකක් තියෙන්නේ මේ රෙදියාල වන ගම් එකෙන් අපට පුළුවන් ගම් ගාලා මේ රිද්දට මේ රිදි කෙල්ල අල ගන්න දැන් ඕගලට මතකනය නිර්වචනය කිව පිළිබද්ධතා කියලා කියැන්නේ විචත්‍රවත් ්‍රෙදිි කැබැලි ඇලවීම හෝ එම නැත්තාම් මැසීම එනම් අලවලත් අපිට පුළුවන් මේ වගේ නිර්මාණ කරන්න හොඳයි දපපුතේ දැන් මම කතා කලා ඔගලන්ට පිබද්ධතා නිර්මාණ කොහොමද සිද්ධ කරන්න කියලා පියවරෙන් පියවර පියවරින් පියවර. ඕගලන්ට ම පාඩමැවත බලන්න පුළුවන්න්නයි චනල් ඔස්සේ ොගලට පහෙල ත තවදරටත් පහැල්ල කරන්න පු හොඳ ද පතේන අපි පිළිබද්තතා නිර්මාණ කරන්න හොද කියලා දැ දැන ගත්තා මම දැන් ඕගලන්ට පෙන් න්ඩාද ගෙනනල්ලති නවා පිබද්ධතා නිර්මාණය. තියන්නේ ලස්සන ඇපල් ගිරියත් මේක කෑමවසේක දීසිටයන්න සකස් කරලා තියන්නේ වාාණිතාමත් ලස්සනයි මෙතන් ලස්සන හුමක්ගින් තියෙනවා වර්ණ ලස්සනට ගල්පලතින මේ වර්ණය මෙතට මෝස්ත්‍ර ඇති න මේ වර්නය මෙතෙන්ට මෝස්ත්‍ර ඇතින. තවත් නිර්මාණයක් තිනවා මේ බලන්න මේස දරනුවක් ඒන්නේ බඳු පලස් කලාපර මුලින්ම ඉග ගත්ේ බඳු පලස බා ලස්සන ඇල් ගෙික . පපතිනවා ස්ොභාගක වර්ණ වනේ තමන් කැමතිවර්ණ ගලපල තියෙන්නේ. ඒ නිර්මාණයම තමයි මේද සාමානික අප ගොඩක් ගත්තාම කැම වන්සේ ක අපි තියනකොට තසිම් ප්‍රමාණය වැඩි ඒවට හැම ඒකටම ඒවිදියට මේ වගේ නිර්මාණ කළ තියනවා මේ තේබාන වර්ණ ගලපිල්ල මේ වර්ණය හා සමානුවන මේ මෙතන වර්ණය ගලපිල තියෙන්නේ. තොකොට මේ එකම ආකාරය නිර්මාණ විවිධ ආකාරයට සකස් කළ තියනවා. ඒ ිබාඩු මේ නිර්මාණ තින විශේෂත්‍යයමොක්ද කියලා මේකර ඩයිමන් ඩයිමන්ගේ හමනත්ම් කිරිබත් කැල කියල කියන්නන්නේ ොල හඩටමේ අරමාංකිෝ වගේ පිෂ්මේන්තු මැස්මෙන් තමයි මේ මහලා තියෙන්නේ ඉතාමත් ලස්සනට දෝට තවත් ලස්සන වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ කොටසේ විශාලටේබල් මැට් එක හෙමනැත්තම් මේස දරනුව මේ තියෙන් නෙද්දුවපුතේ මෙසි අල්ලම පිළිබද්ධතා නිර්මාණ ඒවගේම අපට පුළුවන්. කතාගලා විසාල දිව ගැන සම්බන්ධ මේ තියෙන්නේ අපි වම සකස්කරපු ඇදරෙද්දක්කට සකස්කරපු නිර්මාණය මේ බාන මේ නිර්මාණවල මේ නිර්මාණනංකකාවාර ියුක්ත හැටතල සම්බන්ධව කතා කලා එනම් මේ යියක්ත හැටතල දාළතමයි අපි මේ නිර්මාණ කල තියන්නේෙ දංවල් මැස්ම ගෙනන කතා කළ මේ වටේ මහල තියෙන්නේ අපි ඒ දම්වල් මැස්මේන්ක් එනම් මේ අපිට මේ වගේ ලස්සන අලංකාර නිර්මාණ අපිට පුළුවන් පිත් බද්ධතා. නිර්මාණ මගේ කරගන්න. ඒහන්දේපුතේ මෙවැනි නිර්මාණ කරගන්නඩ අපට භාවිතා කරන්න පුළුවන් විස්තුරු මැහුම් රටා සම්බන්ධව මං ඕගලන්ට ටිකක්පෙන්න්න ඕගලනවා බලාගත්තහම මහන්න පුළුවවා. මේ තියෙන්නේ කලු නූල විතර පාවි්චි කරලා ලස්සන මැහුම් රටවා මහල තියෙනවා. අපි මේක සාමාන්‍යෙන් හඳුන්න්නන්නේ බ්ලක් කියලා මොකද නූලෙ පැහයෙන් තමයි අපි මේ මැහුම් කමය නූල ගමන් කරරිදි කටු මං කර ආකාරෙන්තම මේ නිර්මාණයමැහිලතිින්. ඒවගේම මෙන්න මේ නිර්මාණය තුළ මේ නිර්මාණය තුළ බලන්න ඕගලන්ට බන් රිකිව ඕගලන්ට මැහු පොක් රගස ගන්න කියල මහු පොතක් නැත්ත ඕගලන් පුො මේ වගේ අඩ ්‍රදිි කඇල්ලක් කරගෙන ඕගොල්ල කින මහු එහමැත්තන් ඕගලන්ට පතිිකාමර හන් න මහුන්ටික මේ පිවෙලට මහලා ගත්ත හම ඕගලන්ට අනාගතේ ඉතාමත් ්‍රයජනවත් මේ බැලු හම කොහොමද මහන්න කියන එක ඕගලන්ට හිතාගන්න පුළුවන් වෙනවා. දයිපුතේ මේ තියන්නේෙත්. ඒගේ ලස්සනට මහපුූ බෑගයා මහන් මම මහගෙන යන මැහුන් රටක් මේ සිිින්ද්‍රකා බෑගයම් මහන් මයි මේිකාහදන්නේ මේ ලස්සනට උඩටයට ලස්සරට මහුක්‍රම යොද්ලතියෙනවා ඕගලන්ටත් මේ මැහුංක්‍රමය පත්තරවල යනවා. එකොට ඒ බලාගෙන මැහුකම මහන්නෙ කොහොද කියලා දීලා තිෙනවා ඕෝගලන් පුළුව මහංක්‍රම පාක්චි කරලා ලස්සන නිර්මාණ කරන්න. නේති යෙන්නේ තවත් ඒ වගේ. ස් නිමාණ මේ තියෙන්නේ ්‍රව් නුල් පාච්චි කරලා වර්ණ දෙකම බ්‍රව් එනට වර්ණ දෙකාතර වෙන සක් තියෙනවා. එනිසා මේ වගේ ලස්සනත් මැහුම් ක්‍රමයක් තමයි තියෙන්නේ. මෙතාමත් ඒවගේ අලංකාර මැහුම් රටාවක් වටට ලස්සන මල් තියෙනවා මැද බලන්න ඉතාමත් ලස්සනට වර්න්න සංකල්ලයයක් තියන්නේ වන්න කීප මක්කා පාටි මහල නිල් පාඩිමහල ලා නිල් පාඩිමහල කොල පාඩිමහ ආයි තද නිල් පාඩිමහල වන්න කීපය පාවිචි කරලා ඉතාමත් ම රෝගලනිකි වර. දෝනෝ කියලා එදුවන මැස්මෙන් මහපු ලස්සන නිර්මාණයක්තමයි මේ සකස් කරන්න සර්ගස්ල තියෙන නිර්මාණයක්තමයි මේ ති. හොඳයි දදුපුතෙහි නම් මම අද ෝගුලන්ට දහය ශ්‍රේණයේ පි බද්ධතා නිර්මාණ සම්බන්ධව කතා කලා තවත්ඒකේ නිපුුණතාමට්ටම් කීපයක් තියෙනවා අපේ පාඩම් පසුව කතා කරමු ඔබට මේ පාඩ මේ යම්කිසි ගැඩුවක් තිබුණට යම්කිසිසයක් නැව නැවත බලාගන්න අවශථාව තියෙනවන චැනෙන් අයි YouTubeු නාලිකාවෝස්සේ බලාගන්න පුළුවන්. නැවතත් මෙවන් පාඩමකින් හොුණග හැනැතුරු උබට අයිබෝවාන්.